කල්ලෙක්ට ආදරය කරන්න ගොඩාක් හේතු හොයන්න ඕනේ. මොකද ඒ කට්ටිය කියුට්, අවංකයි, ෆැමිලි එක ප්‍රොටෙක්ට් කරනවා වගේම හරිම ෆ්‍රෙන්ඩ්ලි. නමුත් සමහර බලු වර්ග ලෝකයේ මේ වෙනකොට තහනම් කරලා තිනවා. ඉතින් ඒ වැඩිපුර තහනම් කරලා තියෙන බල්ලෝ වර්ග 10 දැනගන්න ඕන නම් මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. Hi, welcome to Jiho Talks. ඉතින් මේ වගේ අලුත් වැදගත් දේවල් මිස් නොකර දැනගන්න ඕන නම් please මාව subscribe කරන්න. ඒ වගේම පල්ලෙහා තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. 10 චව් චව්. මෙයා නිකන් ලොකු teddy bear කෙනෙක් වගේ. මෙයා පිටා ඉස්සරහා හැසිරෙන විදිහ හිතාගන්න ගොඩක් අමාරුයි. ඔයාව ආරක්ෂා කරනවා කියලා හිතලා asal වාසින්ට උනත් මෙයා attack කරන්න පුළුවන්. ඒ හන්දා මෙයා මේ වෙනකොට ගොඩාක් රටවල් වලින් තහනම් කරලා තියෙන්නේ. මොකද මෙයාව train කරන්න ටිකක් අමාරුයි අනික් බල්ලෝ එක්ක බලද්දි. නමේ American Bulldog. මෙයා ඇවිත් තියෙන්නේ old English Bulldog ලගෙන්. ගොඩාක් muscles තියෙනවා. ඒ වගේම box type ඔළුවක් තියෙනවා. මෙයා හපදි ලොකු පව එකක් තියෙනවා බොක්ස් ටයිප් පොළුව හන්දා. මේ කට්ටිය ස්වාමියාත් එක්ක ලොකු සම්බන්ධතාවක් තියාගන්න උත්සාහ කරනවා. ඒ හන්දා තරහ යනවා ගොඩාක් වැඩි. පොඩි කාලේ ඉඳලම ට්‍රේන් කරොත් මේ කට්ටිය හොඳට කීකරුව උගලන්ට ඕන විදිහට හදාගන්න පුළුවන්. හැබැයි මේගොල්ලන්ව මේ වෙනකොට ඩෙන්මාර්ක්, සිංගප්පූර් වගේ ගොඩක් රටවල් වල තහනම් කරලා තියෙනවා. අට බ්‍රසීලියන් මාස්ටිෆ්, එහෙම නැත්නම් ෆීල බ්‍රසීලියානු. මේගොල්ලෝ වැඩ කරන බල්ල වර්ගයක්. මේගොල්ලන්ට ලොකු විශේෂ ට්‍රැකින් ඇබිලිටි එකක් තියෙන. ඒ හන්ද මේගොල්ලෝ දඩියමට ගොඩක් හොඳයි. හැබැයි මේගොල්ලන්ට හිතාගන්න බැරි විදිහට තරහ යන හන්ද ඇටෑක් කරනවා. ඒ හන්ද මේ වෙනකොට ගොඩක් රටවල් වලින් මේගොල්ලෝ තහනම් කරලා තිනවා. විශේෂ දේ තමයි මේගොල්ලෝ පවුලට ගොඩාක් ආදරේ. ඒ වගේම පවුල ගොඩාක් ආරක්ෂා කරනවා. මේගොල්ලෝ පිටය විශ්වාස කරනවා ගොඩක් අඩුයි. ඒ හන්දා ෆැමිලි එක ආරක්ෂා කරන්න කියලා හිතලා ඇටෑක් කරපු අවස්ථා ගොඩාක් තියෙනවා. මේ හේතුව හන්දා ඩෙන්මාර්ක්, ඊශ්‍රායල්, යුකේ, නෝර්වේ වගේ ගොඩාක් රටවල් වලින් මේ වෙනකොට මේගොල්ලන්ව තහනම් කරලා තියෙනවා. හත චෙකොස්ලෝවියාකියන් වුල්ෆ් ඩොග්. මේ ලස්සන බලු වර්ගය ක්‍රොස් කරලා තියෙන ජර්මන් ෂෙපර්ඩ්ලයි වුල්ෆ්ලයි එක. මේගොල්ලෝ අලුත් බ්‍රීඩ් එකක්. මේගොල්ලන්ව 1955 ස්පෙෂල් ෆෝස් එකක් කරපු සීක්‍රට් ඔපරේෂන් එකකට තමයි හදලා තියෙන්නේ. ඒ වගේම ඇමරිකාවේ, යුරෝපයේ දඩයමට, ඒ වගේම සර්ච් ඇන් රෙස්කියු වලටත් මේගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා. නමුත් මේගොල්ලන්ගේ ඇඟේ තියෙන වුල්ෆ්යන්ගේ කොටසක් හන්දා මේගොල්ලන්ව විශ්වාස කරන්න ටිකක් අමාරුයි. සමහරක් වෙලාවට මේගොල්ලෝ බල්ලෝ වගේ හැසිරෙනවා. තවත් වෙලාවට වුල්ෆ්යෝ වගේ හැසිරෙනවා. එතකොට මේගොල්ලෝ ගිහිල්ලා මිනිස්සුන්ව ඇටෑක් කරන හන්දා සමහරක් රටවල් වල මේ වෙනකොට මේගොල්ලන්ව තහනම් කරලා තියෙනවා. හය තෝසයිනු. මේගොල්ලෝ විශාල ඩොග් බ්‍රීඩ් එකක්. සාමාන්‍යයෙන් මේගොල්ලෝ කිලෝ 90ක් වගේ බරයි. ඒ වගේම මේගොල්ලෝ හරිම නිශ්ශබ්දයි. මේගොල්ලන්ව හදලා තියෙන්නේ ෆයිටින් ඩොග්ස් ලා විදිහට. ඒ වගේම මේගොල්ලෝ රෙයාර් බ්‍රීඩ් එකක්. මේගොල්ලෝ ස්වාමියාගේ පවුලට ගොඩාක් ආදරේ. ඒ හන්ද සමහරක් සිට්යුේෂන් මෙයා වැරදියට තේරුම් අරගෙන ඇටෑක් කරන අවස්ථා ගොඩාක් තියෙනවා. ඒ හන්ද මේ වෙනකොට මේගොල්ලන්ව ඕස්ට්‍රේලියාවේ, නිව්සීලන්ඩ්, අයර්ලන්ඩ්, නෝර්වේ වගේ ගොඩාක් රටවල් වල තහනම් කරලා තියෙනවා. පහ කේන් කෝසෝ, එහෙම නැත්නම් ඉටාලියන් මාස්ටිෆ්. මේ කට්ටිය හදනවා නම් ඔයාට කලින් අනිවාර්යයෙන්ම සැර බල්ලු හදලා එක්ස්පීරියන්ස් තියෙන්න ඕනේ. පොඩි ළමයි ඉන්න ෆැමිලිස් වලට මෙයාව ගැලපෙන්නේ නැහැ. මෙයා තමන්ගේ භූමි ප්‍රදේශය මාරු විදිහට ආරක්ෂා කරනවා. ඒ වගේ මෙයා දඩේමිට ගොඩාක් හොඳයි. මේ හේතුව හන්දා මෙයාවත් මේ වෙනකොට ගොඩක් රටවල් වලින් තහනම් කරලා තියෙනවා. හතර බෑන්ඩොග්. මේගොල්ලෝ ගොඩාක් පරණ ඩොග් බ්‍රීඩ් එකක්. රජවරුන්ගේ කාලේ ඉඳලා මේගොල්ලෝ හිටියා. ඕනුනේ මස්ටිෆ් වගේ ලොකු පිට්බුල් වගේ ඇග්‍රෙසිව් ඇටිටියුඩ් තියෙන බල්ලෙක් හදන්න. ඉතින් මෙයා නිකන් පිට්බුල් ඔන් ස්ටෙරොයිඩ් වගේ. ඒ කියන්නේ පිට්බුල්ට වැඩිය ඇග්‍රෙසිව් ශක්තියක් තියෙන බල්ලෙක්. මෙයාවත් මේ වෙනකොට ගොඩාක් රටවල් වලින් තහනම් කරලා තියෙනවා. තුන කැනේරි මස්ටිෆ්. මේගොල්ලෝ විශාල ඩොග් බ්‍රීඩ් එකක්. අනික හැම ඩොග් කෙනෙක් වගේම මෙයත් පවුලට හරිම ආදරේ, අවංකයි. නමුත් මේ බ්‍රීඩ් එක ඒ කට්ටියගේ ස්වාමියාවත් මරපු අවස්ථා තියෙනවා. මෙයාට ඕනම කෙනෙක් මරන්න පුළුවන්. ඒ හන්දා සමහරක් රටවල් වල මේ වෙනකොට මෙයාවත් තහනම් කරලා තියෙනවා. දෙක රොට්වයිලර්. රොට්වයිලර් කියන්නේ ගොඩාක් පරණ ඩොග් බ්‍රීඩ් එකක්. මේගොල්ලෝ ගොඩාක් බුද්ධිමත්. ඒ වගේම ආරක්ෂාවට ගොඩාක් හොඳයි. මෙයා හොඳ ගාඩ් ඩොග් කෙනෙක්. මෙයා හොඳට සෝෂලයිස් කරලා පොඩි කාලේ ඉඳන්ම හැදුවොත් අපිට ඕන විදිහට කීකරුව හදාගන්න පුළුවන්. මෙයා කොච්චර බුද්ධිමත්ද කියනවා නම් ඇමරිකාවේ එක ගෑනු කෙනෙක්ගේ බෑග් එකක් හොරකම් කරන වෙලාවක මෙයා මැද්දට පැනලා ඒ ගෑනු කෙනාව බේරගෙන ඒ හොරාව පැනලා යන්න නොදී පොලිසිය එනකම් තියාගෙන ඉඳලා තිනවා. ඒ තරම් මෙයා බුද්ධිමත්. ඒත් මෙයාව ගොඩාක් වෙලාවට වැරදියට ට්‍රේන් කරලා මෙයාගේ අතින් වෙන ඇටෑක් හන්දා මේ වෙනකොට
පෝලන්, රොමේනියා, පෝර්චුගල්, අයර්ලන්ඩ් වගේ ගොඩාක් රටවල් වල තහනම් කරලා තියෙනවා. එක පිට්බුල් මේ කට්ටිය හදලා තියෙන්නේ ෆයිටින් ඩොග් කෙනෙක් විදිහට. දැන් වෙනකොට ඩොග් ෆයිටින් ලෝකෙ තහනම් කරලා තියෙන්නේ. ඒත් හොරෙන් තියෙන ඩොග් ෆයිට් වල තාමත් මේ කට්ටිය මැරෙනකන් සටන් කරනවා. ඩොග් ෆයිට් වලට දාන නිසා ලෝකෙම බ්ලැක් ලිස්ට් එකේ මේ කට්ටියගේ නම තියෙන්නේ. පහුගිය අවුරුදු 10 තුල බල්ලන්කින් වෙච්ච ඇටෑක් වල 3න් එකම පිට්බුල්ගේ අතින් තමයි වෙලා තියෙන්නේ. නමුත් පෞද්ගලිකව මං කියන්නේ මටත්